මහනෙන යම්කිෙසි මනුස්සේක්ළඟ දෙතිස්මහාපුරුසලක්ෂන තියෙනවනං ඒ පුද්ජලයගෙන් ගති දෙකයි බලාපොරොත්තුවෙන්න පුළුවන්. එකත් තමයි ගිහිගේ හිටියොත් සක්විධ රජවෙනවා. ඒේවාගේ පැවිදිියුණුත් සම්මා සම්බුද්ධත්තයට පත්වෙනවා. දෙතිස්මා පුරසලක්සන බුදු හාමුදුරු දේශනා කරන්නව බුදු හාමුදුරුවන්ට පවිතරක් නෙවෙයි. අන්‍යයාගික ාස්ටරුන්ටත් පුරුසලක්ෂණ තියන පුළුවන් තිස්තකම නෙවයි යම් යම් ලක්සණ තියෙන්න්න පුළුව. නමුත් ඒඇත්තු දන්න ඇකිව්වා මොන කුසලයක් කල්ලද ඒ පුරුසලක්ෂණ ලැබිල තියෙන කියලා. පුරුසලක්ෂන නිකං ලැබිණේ වනවේ සංසාරය පින්නතු නීට හරිියන කුසල් ඒ විදිටම කරගෙන තියෙනවා. එකනනි පුරුසලක්සන තිද්ක ලබන්න ඒවගේම කුසල් තිද්ධෙකුත් පන්නතුනි කරගෙන තියෙනවා. පලවෙනි කියනවා පෙන්න්නතුනනි මනාව පිහිටි පාද. අපිගැන සුප තිට්ටිත පාද. සුපතිට්ිත පාද අනිත්තක ඔය මේ යශෝදරාව කියපු නරසීය ගාතාව වලත් තියෙන්නේ දෙසිස් මහාපුරසලක්ෂනම තමයි. චක්ක වරංකිිත රත්ත සුපාදෝ රවුල පුංච හාදුරන්ටක වේ පුතේ අර යන්නේ තාත්තා ඒ සහි තුයිහපිතා නරසයෝ අරය නරශේෂ්ඨයන් වහන්සේ පුතේ නුබේපාණන් වහන්සේ. නරසීය ගාතා යශෝදරාවට ඇර මේ ලෝක වෙන කිසිම දෙවියකට මහරතන් වහන්සකට කාටවත් කියන්න ඇයි නරසය ගාතා කියන පුළුවන් යශෝදරාවට විතරයි නරසිය ගාතා නමයයි. නමුත් තව බුදුගුණ ගාතා පින්න තුනි දාහක් නෙවේ කෝටියයක් හැදුවක් දරසය ගාතා නම් පරදදන්න බෑ එකනෙක් මේ ගාතාාවලින් ම සිිෙන දෙන්නවා කෙලෙන මේ කන්නන පින්නිතු එකන දෙතිස්මා පරසලක්ෂනම ඔය නරසය ගාතාාවල තියනවා ඊට වැඩිය බුදුගුණ දේශනාවක් නෑය පින්නතුනි. තකොට යසෝදනාවට විතරක් කියන්න පුළුවන් ඇයි න්න අපි හැඳදනාම් බදු හාදුරුව දෙදැක්ක බදුනාාට පස්සේ නමුත් යශෝදරාව බුදුරජාන් වහන්සේ ලස්සන දැක්කේ සංන්ක තරකුත් කල්ප ලක්ෂය බුදුහාන්දුර දේශනාගන පලිවිනිියක තමයි පුරුස ලක්ෂණල නාව පිහිටි පාද මනාපිටි පාදකිව පින්නතුනි දැන් අපි පාදේ පින්නත්දේ පොළවෙ තිබ්බහම බොළු පාදයෙන් පොළොව පිහිටන්නේන හිටසි තියෙනව තැන්තැන් වල නමුත් බදු හාන්දුරුව රි පතුල පිති බුර හම පින්දිිබ බහම් පොළුවේ ොරු සිරිපතලම පින්නතුනි පොේ හොට පහිටනවා සරිපතුල් දැකල තියෙනවනේ එ මුුලු සිරිපතලම පින්නතුනි පොව පිහිිටනවා. දැ සාමානයෙන් දැන් අපි පස් පාරක බැලිපාරක යනකොට පින්නතුනි මේ අපේ පාසලනකො පොලේ පිට ම බුදු කෙනෙක් පින්නතුනි පාර වඩිනකොට කදාව සිරිපාසලකුණ පොළො පිහිටන්නේ. හේතුව තමයි ඒ සරිපාසලකුණන පොළුව පිහිටියොත්. නිසුන්ට පෑගෙනවා තකොට පවසිද්ධ වන්නඩ පුළුවවා තීට පස සත්තුවන්ට පෑගෙන සිරිපාලකුණක්න පවසිද්ධ වෙනවා. එනිසා ඒ බුදු හාදුරුවමත මේ අදිෂ්ඨාන කරන සිරිපතුල පොළොවෙෙන් ඔස වන කොටම ඒ ඉක්මන්ට මේ සිරිපතුල මැකල යනවා. බුදුගෙන ඒත් පෑගුණුත් පෙන්න්නතුනිව ඒනි බුදු හාමුදුරුව ඒතරන් අපේ පරිසං කළා දැගරුුවන්ගල සෑත් වටේට යනකොට පන්නතුරි. ඔය සලපතල ම වී සිරිපතුල කීපයක් කම්බෙනව. නොස්සදක් ැතුවන කෞරහ දයක්ක්ත් කියනවා පගන්න පසිරි පතුලක් තාමත් මිනිස්ු පින්නතුි ඒ සිරිපතුලොට ගරු කරනවා පාගන්න අ ඒවිදියටඒ සාස්ට ගවරව බුද්ධ ගෞරවේ පිනතුන මිනිස්වතරන නැති වෙලාන තාමත් පෙන්න්නතුන තියෙන විස්සරහත් තෙමයිඒබවි දිම තින ඕෝන ොද සාාස්ටෝ ගෞරව නැති ච ැ නැති ච් න කොට රහ කොහිමත් පින්නනතුන යන්නු ැෙන කිසිීමමදක. ඒකනකගේ බදුග නකොට ිබ තින දාවත් වලක් පන්න හොඳන. කෙනෙකට තන පුලුවන් භාගතුන්හන්සේට මෙච්ච ල් පූජ කට ඒ බලග න්න ෙනක් කියන්න පුළුවන් ඔච්චරමකද මල්පු දන්නන්නේ ඔය දස්කනන්දීල බදුන්ට වැඩත්තියෙන වද එෙම හිතන් එපා මොකද එඒට හිතල තියන්නේ කල්පනවලාන සිතිවිල්ල ඒකන බුදුට මල්පුදන්න නම් කවරක් පන්නතු ඒ ලක්වට හොඳන. මොකදේ බාගතතුන් වහසේ ලබැ ති න දෙෙයක්. බ කො රි ක් ෝ හොඳන චර ර ොටද මීතන් හොදන මොද එකනකගේ බුදු කෙනනකු ලැබන්න තිීන යක් කිසිීම දවසක පෙන්න්න තු ලක් න්ටප ලක්කන්න හොඳ. ඒ සංසාර ජීවිතබල තමන්ටත් පෙන්න්නතුන ඊට බඩා නොලැබී යන්න පෙන්න්නතුනි කාරණා බවට පින්නතුනි පත්වෙනවා ඊලං කානාවකන යටටිපතු දෙක පිහිරි රෝදලක්ුණු ඒකැන පින්නතුනි සිරිපත්තුළවේ පින්නතුන් දක තියෙනවර කොටු කොට ඉරරි ඒ කොටු එහේ සෑම කොටුවක්ක තුළෙම ඒත් පන්නතුනි මංගල ලක්ෂනයක් තියෙනවා. ඒක ඉළඟට කියනව තුන් නික තමයි දිගු විිලුම් භාගතු හස විිලුම හරිදිග මියකෝන් පින්නතුනි බාරි ලක් මේ තියෙනකොට මනස්සේෙ බදු කවුරුණත් පිු ලස්ස ලස්සනයි. සමාරුන්ට මේවා එකත් දෙකක් පිහිටනවා. ඇ මේ තිස් දෙකම යම්කි සිකෙනෙකට පිහිටියොත් ඒ ුත්ත මේක නැකුේ ගේ ගේහිටියයොත් සක් විති රජවෙනවා පැවිදිුණුත් බදු වෙනවා. සමාරට පපුරස ලක්ෂන හතර පහ තියන පහය තියෙනවා ඉති කොහමදන ේ පරස ලක්ෂ ක්ස ලස්සනයි පන න බාහිටව ේ ද තින් දේව ට න දිගයි. ළඟට කියනව පින්නතුනි පස්සනය එක මුදු මොලොක් අත්පා හතනේ කියනව ඕලුමුවන්ගේ බඳු කෙන්්ඩා. එකන කන්ඩ ඕලුමුවගේ කෙන්ඩා පින්නතුනි හරි හීනි පංචිනේ හැබයි උඩ කෙන්ඩා එකනේ අග හීනේ ඒවාගේම උඩටෙන්න්න එන්න පින්නතුනි හරි මහතයි සැව් ලස්සනයි ඕලමවාට අර කෙන්ඩා හීර නිසා ඕන තරන් දුරකට පින්නතුනි ලොකු වේගයක් ඕන තරම් දුරකට වේගයක් කරගෙන පනින්න පුළුව. කඩ බොහම හහි නේ ඔලුමුුවවාගේ හැබයි කෙන්න්න උඩටෙන්න්න උඩට එන පෙන්නතුන හරි ලස්සන ඒවගේ බුදුහාදුරුවන්ගේත් පෙන්නතුනි ඕළමුවන්ගේ බඳ කෙන්ඩා ඊළඟට කියනවා නොනමී දනතක් දිකල හැකි දේත්තියනකෙන බුදු හාදුරන්ට සිටගෙන සිටිය දීම තන්හන්සගේ දනිස් පොට දෙක අති ඉස්පර්ස කරන්න පෙන්න්නතුනි පුළුව තතාකද බුදු කෙනෙකුට හිසගන්න සිටියද අපිට බැනීම ලස්සන එතකොට එල්ළඟට කිය ෝෂයක් තුල ගිරුණු පුරෂ නිමිත්ත එකන භාගතතුන් වහසේ පෙන්න්නතු රහසංග රහසංග එතකොට ව දේශනාව කියනවා පෙන්න්නතුන ඔය සේල කියන ප්‍රාක්්ණය බද්ධකාලේ හොඳයට මේ ංගලක්ෂණ පිළිඳව ගිෙන ගත්තු කෙනෙ. අංගලක්ෂණ ඉස රින්දයා හරියට හිටියන්නේ එමයි ංගලක්ෂණ බල නොුවක් නොයක්දේවල් පින්නතුනි හරියටම කියන්න පුළුවන් ඉති ඒවාගෙන එතමයි සේල බ්‍රාක්මණය වේ දේ පර පාර ප්‍රා්ත ශිෂ්‍යයන් පන්සකු ඩොගන්නපු ගුරුවරේ මෙයා දවස කල්පනා කරනව සේල බ්‍රාක්්ණය යන්තෝනි බුදු හාදුරු බලන්න එකනේ ගිහිල්ල බලනකොට දෙතිස්මහා පුරුසලක්ෂණ තිබුණොත් ම පිළිගන්නවා මේ උත්තමය බුදු කෙනෙක් නැත්තම පිළිගන්න ෑ දැන් සේල බ්‍රාක්්මණ ගියා ගියට පසේ දැක්ක බදුහාහරුගේ පරසලක්ෂණ තිහයි පපුරසලක්සන දක් දැක්කනෙ දැන් මේ සේල බ්‍රාක්මණය සැක කරනව කවරු කෙහිද බුදුරජාන් වහන්සේ කරේ මේ බ දනගත්ත බුදු හාමුදුරුවෝ අර නොදකින්න ලැබුණු පුරස ලක්ෂණ දෙකත් දකින්න සැලැස්සවා. එකත් තමයි භාගතුන් වහන්සේ මේකපු රහසංග.සිවරත් අදනයයක් අතරින් චායාපමණක් භාගතුන් වහන්සේ පෙන්නතුන සේල බ්‍රාක්්මණයට දකින්නට සැලැස්වා සැකේදුරු වුණා අනිත්්‍යක තමයි භාගතුන් වහන්සේට දිු දිවක් නැති බව. තමන් වහන්සේ දිවෙන් භාගතුන් වහන්සේට පුළුවන් තමන් වහන්සේගේ දෙකන් නිස්පර්ස කරන්න. මෙනේරුසලක්සන තිස් දෙක දැක්කට පස්තමයි සේ බ්‍රාක්්ණය පිළිගත්තේ ඇත්තට මේ තතාගත දගෙන කියලා දැන් මේ කියන කරුණු අනුව පෙන්න්නවතුන ම්යම් ඔයඇත්තන්ටත් පින්නතුනි සකසංකාමතුවෙන් මෙහෙමත් මිනිසුනති මේ පුොරසලක්ෂනතිය නොද පින්නතුනේ මේ කියන කිසිම කරුණක් කරෙහේ. මතකතයාගන්න මේ කතා කරන්න එසේ මෙේ උත්තම මේ ගැනෙවෙයි ආශ්චනමත් පුද්ජලයක් ගැන මේ කිසිම කරුණක් කරෙහේ කිසිම දවසග මතකතතියාගන්න සකයක් නම් පින්නවතු නිපදවන්ටෙ. නිියකට හොම යන්න පුලුවන්ද ඒ පුරුසලක්ෂන තියෙන්න පුළුවන්ද අමුතු නුස්සේක්න එහෙම හිතන්නට එපා පින්නතු මේ තා කරන්නේ ලෝකයේ තතාගත ආශ්චරමත්ත පහල වෙන තතාගත බුදුගෙනෙක් ගැයි පින්නතුනි. එළඟට කියනවා පින්නතුනි රන්වන් පාට ශරිරයේ බුදුහන්දුරුවන්ගේ සර අත්තරම් පාටයින රන්වන් පාට ශරීරය එළඟට කියනවා දැලිකුණු කිසිවක් නොරදනා සම බුදුහරග ශරීරය පන්නතුනි හමේ කිසිම දැලිකුණු රඳන්නේ රදන්නේෙ ඇයි හම ඒතරම් ම් සියුම් හම ගොස්සනාාව තමයි දෙෙකුණු රදන්න පින්නතුනි නමුත් බදුහන්දුරන්ගේ හම සියුම් නිසා දැලකුුණු කිසිවක් භාගතුන් වහන්සගේ හමේ රදන්නේ ඊළඟට කියනවා එක රෝමකෝපයක පින්නතුන එකතනක හටගන්න එක රෝමකෝපයක් විතරයි අපේම නෑන එකතැක හටගන්න එක රෝමකෝපයක් විතරයි තකොට ලක්සනයි එකතැක රෝමකෝප දෙ එකතුුණ පින්නතුන හටගන්නේ හටගන්න නෑ ඊළඟට කියනවා ඒ සෑම රෝපකෝපයක්ම කැරකිලා තියෙන්නේ ක්ෂන අරතව දකුණුට තමයි කරෙකිලා තියෙන්නේ එක තනම් හටගන්නෙ එක රෝම කෝපයයි මේ පුරස ලස්සන පින්නතුන ඒ රෝම කෝපෙත් කරකිලා තියන්නේ හෑම රෝම කෝපයක්ම දකුණට එකකොට ලස්සනන ඕහන හනුස්සේ ලස්සනයි. ඊළඟට කියනවා භාගතුන් වහන්සේ දෙවරයිස් දෙක පිරුණු බව දැන් වුරයිස්ක කාල කනකොට පින තු ලබල්දකත යන වතුරත් පුරුව පුළන් ල වසට ගැර පත්ස ගල සීලගේ බුදු හාදුරන්ගේ මන දෙවරයිස්ක. බොහම එක සමාන්තරව තියනව ඒවාගේ දවරයිස් දෙක පින්න්නවතුනි බොහම ලස්සන්න පිරිලා. උරයිස් දෙක බෝහම ලස්සන්ද පිළිතකොට ලස්සනයි. ඊළඟට කියනවා පිනතුනි සිංහගේ බඳ පෙරකය. එකන සිංහ ද්‍යාපෙන් නතුනි කෙලින් බැලු හම සිහගේ පිටු පස පේන්නේ නේ ඇයි කේසර ලින් ගැසලා ොහම ේාන ිත ප ක් ය ාග න්සේත ේ. ලළඟට කියනව පින්නතුන සමාන්ත්‍රව විදුුණ වත්තප පතර ඇතේ නොගයක් බඳද සමසිර එක කියන්නේ මහතර සමාන උස උසර සමාන මහත ඒන ආරෝහ පරිනාහ දේහ සම්පත්තියක්න බුදුරජාන් වහන්සේට ඒළඟට කියනව සමව වට වූ ගෙල එකන භාගතුන් වහසේ බෙල්ල ප්‍රදේශරය කියන්නේ එකනේ පුංචි කරත්යක රෝධයක් වගේ ඒකන බෙල්ල පින්න තුනි දැන් අපේ වෙනනම් පෙන්න්නේ න මු ස බල ලස්ස ෙනු පන්නවතු පේනවා එකක මේ කරෙන් ලස්සනට වෙෙන් වෙ එම තියනකොට ලායා දැමත් සහු පින්නවතු හරිම ලස්සනයි එමත්තැ තින කට ාගතුන් වහන්සේ ෙල්ල ප්‍රදේ ගෙල ප්‍රදේය පින්නවතු වෙනම තියක නිටෙන් වවෙග වෙල මේ ගක තේරෙනවනේ අර ඒ විදියට පින්නතු. ඊළඟට කියනවා ගෙහි උඩුවර නැමේ සිටට සිය සියගන රසනහර එක්ව සිටීමම් ඒකැනි භාගතුන් වහසේ දිවේ ොළේ යමක් දිවගෑ තුළගෑ පමණින් පින්නතුනි රසනහර ය ඊළඟට කියනවා මේ සිංහයාගේ බඳ පිරිපුන් හනු එකන කම්බුල් දෙපැත්ත අපේ කාලකොට ම්බුල් දෙ පැත්ත පෙන් උතු ගිලා හිනිුවනේ නමුත්ඒ බදුහඳදුරන් ගේහෙමනෑ ංහයාගේ බඳු පිරිපු හනු කියලායි දේශනාව කියන්නේ සිංහයාගේ හෙමනි එළගෙනක සම සතලිස් දත් උඩුවෙන් දත් විස්සයි ඇතියන්දත් ඒඒක සම සත්තලස් දක්කිව ඊට පස කියනවා ඒ දත්තුත් සමව පිහිතාා තිබෙන ඒක එක දතක් කුසයි එක දතක් පහතයි අර ඒවා ගෙනෑ පෙන්න්නතුනි සියලුම ද සමාන්තරව පිහිටා තිබෙනවා. ඊළඟට කියනවා දත් අතර සිදුරු නැතිවීම ඒ කිසිම දතක් අතර පෙන්න්නතුනි සිදුරක්නෑ. ඒන අපි කෑමක් කෑවත් පෙන්න්නතුනි ඔයි රට කෑලක් කරරි හ මොහොරි අං කරන්නබෙනවා කෑමකෑන බදහන්ස සග පි හෙන ඊළඟට කියනවා. දිගුපුුල් දිවක් ඇති බව ඉළඟට කියන පැහැදිලි මිහිරි කටහඩ භාගතුන් වහන්සගේ පැහැදිලි මිහිරි එම කටහ්ඩක් ලැබුණ බදුහදුු දේශනා කරනවා මේ පෙරසංසාර ජීවිතවල කම දාවත් මේ කටින් නරකවචනය කේලාංවචනය කිස්වචනය පරුබ අ සබ්‍ය වචනය කව දාවත් කටින් පිට කලනෑ කිවවා එනිසානේ ni et බd නා ко na akan lova á nini මni වගේ තේරකට භාගතුන් වහන්සේට එකතනැගැ දෙෙන ලෝකෙ එකසි විචාතර කරටුනත් ඇහෙන්නතරම මේ කතාග පුළුවන් ක්තියතින ොකද සබ චන කේලාං වචන හිස්ස වන පරු වචන කදාවත් පෙන්තු මේටින් පිට කරන ඊීලඟට කියනවා ඉතා නිල්වන් නැත්තු සංගල ඒ තේරෙනවනි ඊට පස්සෙ කියන වහු පැටියගේ බඳු ස්පිහාටෝ ව පට ගැස්පිහාට ලස්සනයිනි ඒවගේ බුදුහන්තුරන් ගැස්පිහාටුත් පිතුනියව ලළඟට කියනවා දෙබම අතර පිහිටි ඕන රෝමධතු ඇ බෙබ දෙක මදතින ූරන රෝමධාතු ඒ එක ුර්නෝධදතුව දැන් මට කරකුණොත් ඒ උත්තමය සක්විජ රජවෙනවා ඌර්නමදාාතු ව දකුණට කරනුත් තෙවුත්තමයයා ඒ කාන්තින් බුදු වෙනවා ඊල්ළංඟට කියන නලල් පටින් වෙලුණනාක් බඳ පිරිිපුන් හිස ඒක කියන්නේ භාගතුන් වහන්සගේ හිස නැත්තම් පින්නතුනි මේ සඳ මඩලක් වගේ පිරිපුුණ නිසක් කොතනකවත් පින්නතුනහි මඩුවක් පාඩුවක්නේ ති උපන්ැට පෙන්න්නවතු ම්ම අතපයි හදන ලු හදවා පීති කොච්චර ේවල් කනවද ම්ම අපි ලස්සනට පෙන්න්නතුන හදන්නපු ම දු කනෙක්ගේ කවදාවත් එහෙම නෑ. බෝසත් කුමාරය කෙබදුුණු ගර්භාෂයක තව දරුවෙකට ටුපදීන්න පින්නතුන් දන්නම කවදාවත් වාස්සනාවනෑ. පනිසා තමයි යාම දව සතක් කනකොට කරුඩියකරන්න ඒ පන්නතුනි ධර්මතාවයක්. ඉ ේ යි දෙ ම රස ක්ස ට කිවද.